മംഗോകളാൻ്റെ പൊറുന്തുന തിരമുസുവിൽ ഒറിജിനൽ റെസിപ്പിയൊക്കെ മസ്കർപോണി ചീസ് താല പെണ്ണനോക്കില്ല തിമങ് ഈ പൊറുന്തു ഇഷ്ടക്കറാണ് തമ്മായി അതാണ് മീക്ക് തമ്മായി മമ്മ ലങ്കാവ്യം ഹോയാകാത്ത മസ്കർപോണി ചീസൊക്കെ തിങ്ങേക്ക് താല ബിത്തര കഹമത് സുതുമത് താല കോഹമത് മീക്ക് അതാനിക്കല് ബലം මම ඉස්සෙල්ලාම පෙන්වන්න ඕනේ මේක තමයි ස්පොන්ජ් ෆින්ගර්ස් කිව්වම ස්පොන්ජ් කේක් නෙවෙයි මෙන්න මේ වගේ මේක ඇතුලේ හරි හිස් තියෙන්නේ එතකොට තමයි මේක හොඳට හරි ලයිට් බිස්කට් එකක් මේක ඇත්තටම ඉටාලියන් ලේඩිස් ෆින්ගර්ස් කියලා තමයි ගොඩක් වෙලාට කියන්නේ මේකට මේ ලංකාවෙන් මම ගත්තේ ඒවා මේ ඊට අමතරව සීනි කොටස් දෙකකට වෙන් කරගෙන තියෙනවා බිත්තර කහමද තුනක් සුදු මද තුනක් බිත්තර තුනක් වෙන් කරගෙන තියෙන කහමද සුදු මද කොෆි ටිකක් ස්ට්‍රොง වට හදාගෙන නිවාගෙන තියෙනවා මම මේක තමයි මාස්කර්පෝනි චීස් එක එකලං ආර් එක කියනවනේ මාස්කර්පෝනි කියලා තමයි එකලං කියන්නේ දැන් ඒක ගොඩක් රූම් ටෙම්පරේචර් එකේ තියෙන්න ඕනේ මෙන්න මේ වගේ තමයි මේ චීස් එක තියෙන්නේ මේක රූම් ටෙම්පරේචර් එකේ තියෙන ඕන ෆ්‍රිජ් එකෙන් එළියට අරන් තියාගන්න හදන වෙලාවට එතකොට මේ ටික ඔක්කොම ලෑස්තියි අපි ඊට පස්සේ වැනිලා ටිකකුත් ඕනේ මම ඔරිජිනල් රෙසිපි එකට හදනකොට මම බිත්තර තුනකින් තමයි මේ පුඩින් එක හදන්නේ එතකොට මේ ගන්න බිත්තර තුන කහමද සුදුමද වෙන වෙනම බීට් කරලා පුඩින් එකට දැම්මම අමුවෙම තමයි අපිට මේ කහමද ටික කන්න වෙන්නේ. ඉතින් අමුවෙන් කන්න ගොඩක් අය බයයි. විශේෂයෙන් පොඩි බබාලටයි ප්‍රෙග්නන්ට් අයටයි අමුවෙන් කහමද කන්න හොඳ නැහැ කියලා කියනවා. ඉතින් ඒක හින්දා ඒකට ප්‍රිකෝෂන් එකක් හැටියට මම වතුර ටිකක් ලිපේ තියලා තියෙනවා. ඒක රත් වුණාම රත් වෙච්ච වතුර භාජනයක් උඩින් තියලා තමයි මේ කහමද ටික බීට් කරන්නේ. එතකොට ඒ රසනෙට කහමද ටික අර අමු ගතිය නැති වෙලා ඒක හොඳට අත් වෙනවා. එතකොට ඒ කාන්ට බීට් කරගත්තම හොඳයි. අපි මේ විදිහට කරමු. ඔක්ලන්ට පේනවානේ මේ වතුර එක නටනවා. මම ඒක උඩට මේ කහමද ටික තියලා සීනි දාලා මම දැන් මේක බීට් කරගන්න තමයි යන්නේ. දැන් මේ රත් වෙන වතුර එකක් උඩින් තමයි මේක මේ හුමාලෙන් මේක යාන්තම් රත් වෙනවා. පේනා නේද එන්නේ මේක ලා කහපාට වෙනවා මේ විදියට හොඳට හීනි සීනි ටිකක් ගත්තොත් හොඳයි ඔයාලට පේනවනේ මගේ සීනි කැට ටිකක් ලොකුයි. ඒක නිසා ටිකක් වෙලා මේක බීට් කරන්න ඕනේ ඒක. මේක තික් වෙනකම් බීට් කරන්න ඕනේ. මේක හැමදායි සීනි හොඳට බීට් කරනකොට තික් වෙනවා. මෙන්න මේ වගේ මේ බීට් වුණාම පේනව නේද ඔයගලන්ට නිකන් මේ බීට එකේ පාර හොඳට එන්නේ. මේ වගේ හොඳට කහමදායි සීනි හොඳට බීට් වෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ බීට එක මේක හොදගෙන එන්නම් අපිට එග් වයිට් බීට් කරන්න ඕන නිසා අපි දැන් මේක මේ බලන්නකෝ මෙන්න මේ විදිහට බීට් වෙලා තියෙන්නේ මේ ගන්නට දැම්මම මේ දෙක සෝදගෙන හොඳට වතුර නැති වෙන්න පිහදාගෙන ඉන්නම් එග් වයිට් බීට් කරන්න දැන් අපි කහමද බීට් කරපු නිසා මේක හොඳට පිහදා ගන්න ඕනේ පිහදාගෙන දැන් අපි බිත්තර සුදු මද බීට් කරන්න යන්නේ මම කියන්නේ පින්ච් ඔෆ් සෝල්ට් කියලා චුට්ටක් ලුණු දාලා අපි මේක බීට් කරමු හොඳට බීට් වෙලා තියෙනකොට ටික ටික සීනි දාලා මේක හොඳට බීට් කරගමු මෙන්න මේ වගේ පේනවනේ එද මෙන්න මේ ගානට බීට් කරගත්තා නම් ඇති මේක
දැන් අපි බිත්තර කහමද ටික හොඳට නිමිලා තියෙන්නේ. ඒකට අපි මේ චීස් ටික දානවා. මේ බලන්න ලංකාවේ මේක 1465යි. ඉතාලියේ ඉන්න එක්කෙනෙක් අහලා තියෙනවා ලංකාවේ මෙච්චර ගණන්ද කියලා. ඔව් ලංකාවේ හරි ගණන්. මොකද මේ වලට ඩියුටි ගහනවා පිට රටින් එන චීස් වලට. ඊට පස්සේ අපි මේක චීස් වෙයි මේ බිත්තර කහමදායි හොඳට කලවම් කරගන්නවා. මේ වගේ චීස් ටික දැම්මට පස්සේ විතර කහමද වලට චීස් දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ අපේ විතර සුදු මද ටික දාලා ෆෝල්ඩ් කරනවා අපි. දැන් අපි හයියෙන් බීට් කරන්නේ මේක මෙහෙම ෆෝල්ඩ් කරනවා. ඉතින් හොඳට බීට් කරාම සුදු මද මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපි ඔක්කොම විතර සුදු මද දාලා ඉවරයි. දැන් හරි අපේ ක්‍රීම් එක හදලා ඉවරයි. දැන් මම මේකට වැනිලා ටිකක් දා ගන්නවා. දැන් රම් වගේ පාවිච්චි කරනවා නම් මේ කොෆි ලික්විඩ් එකට දා ගන්නත් පුළුවන්. මේ වගේ කෝපි ටික දාලා ඒකට රම් හරි දාන කැමති දෙයක් දාලා මික්ස් කර ගන්නත් පුළුවන්. මම මගේ කොෆි ටිකට රම් චුට්ටක් දා ගන්නවා. මේකටත් දාගමු ටික. හරි. ඊට කොෆි රම් එකතු වෙච්ච රහක් තමයි අපිට එන්නේ. දැන් මම මෙතන අඟල් 11ක් දිග අඟල් 8ක් පළල ඩිෂ් එකක් තමයි අරන් තියෙන්නේ. මම අර කලින් කරා වගේම මේ බිස්කට් ටික හොඳට මේ කොෆි එකේ පොඟෝ පොඟෝ මම දානවා. මේ වගේ ලේයර් එකක් දාගත්තට පස්සේ අපි මේ වගේ භාගයක් දාලා ඊපස්සේ මේක හොඳට කවර් කරගමු. මේ විදිහට එක තට්ටුවක් වෙන්න හොඳට අපි දාගමු මේක. හරියට දෙකට බෙදලා දාගත්තා නම් හරි අපි ඊළඟ තට්ටු උඩට දාන්න ඕනනේ. ඊළඟට ආපහු අපි බිස්කට් තට්ටුවක් දාගමු. කොකෝවා පවුඩර් ටිකක් අරගෙන මේ වගේ පොඩ්ඩක් දාලා මේක හරි පොපියුලර් මේ කොකෝවා පවුඩර් දාන එක අන් ස්වීට්න එක. ඊට පස්සේ අර විදිහටම අපි බිස්කට් ටික දාගමු. හොඳට සෝක් කරගන්න. මේ කොෆි රසට මං හරි ආසයි. ඊළඟ ලේයර් එකක් දාගමු අපි. දැන් අපි සෙකන්ඩ් ලේයර් එකක් දාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ක්‍රීම් එක දාන්න. කලින් වගේ දැන් උඩින් ලේයර් එකක් දැම්මා. දැන් මේ වගේ මම ගත්ත බිස්කට් 125 ග්‍රෑම් 125ක් තියෙනවා මේක පෙට්ටියක. ඒ වගේ බොක්සස් දෙකක් ගත්තා. එතකොට බිස්කට් පහක් විතර තමයි ඉතුරු වුණේ මම මේ දීපු මෙෂර්මන්ට් එකේට එකක් හදනවා නම්. දැන් මේ ඉතුරු වෙච්ච බිස්කට් තියාගන්න හරි රහයි. පොඩි බබාලට එහෙම දෙන්න හරි කන්න පුළුවන්. අපිට උනත් තේ බොනකට කන්න හරි රසයි මේ බිස්කට් එක. ඊට පස්සේ මම ඕකලන්ට පෙන්නන්නම් මම ඉතුරු ටිකක්. දැන් අපි ගිය සැරේ දැම්මේ ක්‍රීම් චීස් උයි විපින් ක්‍රීම් වෙන්නේ. දැන් මේකත් හරි රහයි. විපින් ක්‍රීම් වගේ තමයි ඒ චීස් එකයි බිත්තර සුදු මදයි බිත්තර කහමදයි හරි රසයි. දැන් මේකේ ග්‍රෑම් 100ක් 110ක් විතර තමයි මම සීනි දාලා තියෙන්නේ. හරි ලා පැණි රසක් තමයි තියෙන්නේ. ලංකාවට ගොඩාක් පැණි රස ඕනනේ පුඩින් වලට. ඉතින් එහෙම කැමති නම් ඔයගලන් සීනි චුට්ටක් වැඩි කරගන්න. එහෙම නැත්නම්
සීනි අඩුවෙන් කන්න කැමති අයට නම් ග්‍රෑම් 80ක් විතර දැම්මත් ඇති. ග්‍රෑම් මං ඒ අතරමැදේ ග්‍රෑම් 100ක් විතර දැම්මා. ඊට වැඩි ඕන නම් තව වැඩි කරගන්න පුළුවන්. එතකොට පැණි රස තමයි වැඩි වෙන්නේ. එතකොට ඒ ගන්න දැන් ඔකලන් ග්‍රෑම් 130ක් විතර ගන්නවා නම් ඒක දෙකට බෙදලා විතර කහමද වලටයි සුදු මද වලටයි දාලා බීට් කරගන්න තියෙනවා. දැන් අපි මේක හදලා ඉවරයි. ඊට පස්සේ දැන් අපිට අවශ්‍යම දේ තමයි මේ වගේ කොකෝ පවුඩර් චුට්ටක් දාලා ඊට පස්සේ මේ වගේ පොඩ්ඩක් ඒක මේක උඩට පිහා ගන්නවා. ඩස්ට් කරනවා කියන්නේ මේ වගේ අපි චොක්ලට් ෂේවිංස් ටිකක් දාමු උඩට. මේ විදිහට පීලර් එකෙන් මෙහෙම කරනකොට ලස්සනට ෂේව් වෙලා එනවා. දැන් මේකේ විශේෂත්වය තමයි ෆ්‍රිජ් එකේ තියලා තමයි එතකොට තමයි ලස්සනට කපලා ගන්න පුළුවන්. ඒක නිසා මම මේක ෆ්‍රිජ් එකට දානවා. ඊට පස්සේ අපි බලමු මේක කපලා මම පෙන්වන්නම්කෝ පස්සේ. අපේ තිරමුසු එක ෆ්‍රිජ් එකේ තියලා මම අරගෙන ආවේ. බලන්න ඔක්ලන්ට පේනවානේ මේ ස්පොන්ජ් ෆිංගර්ස් හොඳට කොෆි වලින් සෝක් වෙලා තියෙනවා. සොෆ්ට් එකට කාලා බලමු. හරි රසයි. දැන් අපි කලින් හදපු එකේ අපිට තියෙන ක්‍රීම් ගොඩාක් තිබුණානේ. දැන් මේක එහෙම නැහැ. හරිම ෂෝක් රහක් තියෙන. ඒ දෙක රසවල් දෙකක්. ඒකත් හරි රසයි. මේකේ ඔරිජිනල් ටේස්ට් එක. මං හරි ආසයි කෝපි වලට ආස නිසා මේ කෝපි රස තියෙනකොට මම හරි ආසයි. එහෙනම් මං හිතන්නේ ඕක්ලනුත් මේ විදිහට චීස් හම්බුනොත් මේ විදිහටත් හදලා බලන්න ඕනේ. එතකොට තමයි ඔරිජිනල් රෙසිපි එක කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන්. එහෙනම් මේ වගේ රස දෙයක් අරන් මං ආයෙත් එන්නම්. මං අනවමා.